තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාක්‍යකූලිය අ සටනක් ඇති වඋුණානේ රෝහිණී නදී ජලීබිදා ගැනීම හා සම්බන්ධ ඊට පස්ස එතැනදින් ආකාස වැඩම වැනිේදලා භාග්‍යතුන්ාහන්සිේ සාක්්‍යකෝලියන්න කියල දෙනවා මේ වෛරේ කියෙනක හිතී තියාගන්න පාකය මේ බාහිර දීවල් මුල්කරගෙන කතාබතා මුල් කරගෙන ආරාහිීතීතියාගණන්ඩ පමිව සසරටයනෝ. භා්්‍යිතුන් වන්සේ වදාලා පින්වා සාක්‍යවරුණි කෝලිවරුණි. අතීතයේ බොහෝ කාලෙකට පෙර බරණැස්නුවර එක්තරා වෙලෙන් දෙක් හිටිය බ්‍රාග්මණ වෙලෙන්දෙ. මොහු කරත්තරෝධ හදල්ලා තමයි ජීවත්වයන්නේ. කාලෙන් කාලෙට කැලීටි ගිහිල්ල ලී කපාගෙනවිල්ල කරත්තරෝධ හදනු. ඉති මෙයා මෙහෙම ඒ ඉන්න කාලයම ඔන්න මීට ආසන්න විශාල කැලේක මහා තඩි වලහෙක් මේ කොළුංගහක් යට නිදාගනීටිය. මෙයා පුරුදු වෙලා නිතර නිතර කොළුංගහ යට එඩ. දවසන් මේ වල්හා කොළුන්ගහා එ යට නිදාගනයන්නකොට හුළඟක් කැවිල්ලයි කොළොන්ගහහි දිරපු අත්තාක් කැඩිලා වලාගේ ඔළුවට වැටුණා. වලා නිදාගෙන හිටි එක පිම්මට දිව්වා ටික දුරත් දුවල ආපහු හැරිල බැලවා මනුස්සිෙක් නෑ කවුරුත්ඥය යමීටවීට කොළොන් ගහ ළඟටමාව කවුරුවත් නෑ අර වැටිච්ච ලීිය තියෙනු. වලාහා කල්පනා කලා සිංහෙහි ක ව්‍ර්‍යාග්‍රීක් මනුසෙක් අහල පහළ කනෑ. තුර මගේ ඔළුවට ගැහුේ කවු්ද දැන් මෙයාහට ඔළුවට රියක් වැටුණක් කියන දං්ඥවා වෙන මගේ ඔළුවට ගැහුවි කවු්ද. කතා දෙකක් නෑ මේ ගහේ ඉන්න දෙවයා තමයි මට ගැහවී. මෙතන මෝ දැන් කොළොම් ගහලඟට ගියා කතා ගිහිල්ල ගහට තට්ටු කරලා කිව්වා. මේ ගහයට මෝ ලගෙනවා. ඒ ඒළඟට එක එක සතාසය උපවා ලගෙනවා ඔන් එකකුට ඔහ මේ පොල්ලෙන් ගැහවෙන. මට විතරක්ම ගැහුග පොල්ල. මං මේ ගහේ කෝලකෑවෙන. ගෙඩි කෑවෙන. මඟෙන් තමසට කිසිම හානියක් වනේ නෑ. දැවවහා කියනවා. උඹ මට පොල්ලෙන් ගැහහ. මතක තියාගනෙන් මක ලේසින් අරින්නෑ. බුදුරජාණන් වහන්සේ පහළ න්නක් කලින් ඇත විච්ච සිද්ධිය අදකාල එක ඒ විද්‍යයටමදේ. දැයින් අර දෙවිය හාංක විශ්්‍ය දන්නේෙත් නෑ ගහ දන්නත් නෑ හුලඟට අත්හක් වැටලා ඔය වගේ අස්ථානයේ වෛර බැඳී අදකාලෙත් නැදද අපි දන්නත් නෑ අපිත්තික සමහරයි වයිරයි අපි දන්නේත්න අපිත්තික සමහරයි තරා දෙඒ සමහනලට ධර්ම දේශනාව දැන් ධර්ම දශනා කරනවන් ඔන්න කාලෙකට සැරක විටින් විටන ඉදිරියටට තෝනතරංග මක කරරි බණ අපි කියන්න ධර්ම දේශනාවකි කෑල්ලක් කපාලා ඇරගෙන මෝලුෆිස් බුක්වෙල හැම තැනම බයිනවා බයිනෝ බයිනෝ අපි ජීවිතයට දැකලත් නෑ කතා කල්ලත් නෑ අස්ථානී වෛරී හේතුවක් නෑ අපිත් එක කතා කල්ලත් නෑ ඉති ඒ නිසා අස්ථාන වයහිරි බන්ධිනවා. තර බිම් පාලිගන්නවා කියලා. ඊට පස්සේ දැදැ වලහාගේ වන්නස විඩැන් වෙන සහි කල්පනාවන්න බිම් පාලිගන්න. මට මේ ගහයට නිදාාගනකන බොලුවෝටි ෙව පොල්ලකින් දෙැංහහා ගැන හිතන. ඉටවස මේක කල්පනා කර කර ඉන්නව ඇතින් දෙැං ඔොයාතරෙ කාලිගිවුණා ඊට පස්සේ අර කරත් හදන වඩුභාසුන් නෑ කරත්තු රෝධවලට ලී ඕන වෙලා කැලීගිය.ැ කරත්තත් අරගෙන ලී පටවා ගණ්ඩත් ඔ කොමටි හදාගෙන ගියතු වහාමීක දැක්ක ඇති. දැකලා වහා ටිතුුණ මෙන්න අවස්ථාව. කියලාර මිනිස්සයුට එක පාරම ඇතක ඉඳලා කෑගහලකිවවා ඒ මිනිසුන. ල කොහෙදම න්න ඉදොර මනිසිටි ඔක්කොටම් පුදුමේතුනයි කරත්ත බාසුන්නේ කියනවා මං මේ ජීවිතයට සතික් මනුස්්‍ය භාෂාවෙන් කතා කෙන්න ඇහුවා මයි ඊර්වාසර වලාකව මේ කැලි වවාගේ දවල් සිද්ධ වෙනවා. ඔහෙල්ල මොකටද මේ කැල්ලිතාව ඉඩවසිකෝපි මේ කරත් හදන්න මේ ලීවාගැක්ක පන්න බෝම හොදයිකිවා ඊටවාසිකිවා මිනිස්සුනේ උබල දන්නවන්ද මේ මිනිස්සු නොදන්න ශාස්ථරයක්ත්තේ නවා. ඒක මිනිස්සුන්ට දැනාාමතක වෙලා. හැබැ ඒ අපිට මතකයි. ඒ තමයි කරාත්ත හදන්ඩ හොඳම ලීවර්ග දන්න නොද කෙළෙවවා. ඊට පාසයට බාසුන්න ලැකි්වා මේ අ හිය ලීවර්ගවල නං ඔය උඹල පාසේ හදාගත්තේ වකිවා. පුරාණ කාල ඉදල්ලා. මහා වාසනාව ඇති වන ඊළඟට හොන්ඳ වටිනා කරත්තුරුෝද ඇ තතීතිය හැදවී කොළොන් ලියෙන් කිවවා. ඒ නිසාම නිසුනේ නුඹල මේ කැලේටආපිය එක ඇරං යනවනම් කොළොන් ලී අරම්පලයන් කිවවා. ඊටබාසි කිව්වා. ඒ බාසන්හ ච්චර කොල්න් ලී ගැන තොරතුරු දන්නන්නේ නසික කොහොමදී තොර අයයෝ. ලබ මේ බලනවා කොමේ නමට වඩු බාසුන් ගස් දන්නේ. මෙහේනවා ගහ පෙන්නන්න කියලා ගිහිලර දඩාර කොළුන් ගහ පෙන්වා. නරක දොන්ත මැලීකෝ. ඉතිං පින් දුන්නාර බාසුන් වලාහට අප්‍රමාණ පින්දුන්නා. පින් දීල හිනම් ඔහේ ලෝක කපාගන්න කියලා. හරි සතුටුයි. ඒ කිය කියන්නේ. මේ විසමූල්තියන මිහිරි අගතියනකන්නෙමි වෛර තරා. ඇයිඒ වෛරෙන් පෝසණය වෙලා වෙලා අනිත් අයට විනාසේන කුට සත්තුට වෙනවා. අනිස්තයට විනාසයන කුට සත්තුට වෙනවා. දැන් ඊළඟට මොකක්වවෙේද මේක නැසේද ඊළඟට මොක්වේද නැසේද අරහ කියන්නේ බුදදු එක වෛරී කියන්න බුදු එක නාරී සට සේ වලාහ දැන් මේක දීල ඇත්තට වෙලා දැම් බලායින් ික්ගිය. දැ මිනිසු කොළොන් ගහස ුද්දෙ කෙල්ලා කපණ්ඩ පටන් ගත්තා. කොළොන් ගහි දෙවිය ඒ දෙවියන් ගහට බද්ධ වෙලායින්න. ඒ දෙ ඇත්තර මේ ගැහි දෙවිය කීටිය. ඒ දෙවා එක පාරම දෙැන ගත්තා අර වලාහහිකතා ඔක්කෝ මමාග නීටයන්නේ. නිදා විච්චිදේමයා අස්ථානී වෛර බැඳගෙන මට කලේ මමන් මේකකාතාරෙන් නෑ. ඊට හපන් දෙව අදෙන්. දෙවියම ගොද කලේ ඇතට ගිහිල්ල විස්මාරුකර ගත්තා මනුෂ්්‍රික්කදට. කැලිමැදින් ඇතු වනා අර මිනිසුය හේ කවුද ම මේ කැලි වැඩකට හපු ගමන්. ඉටස ඔහේලා මොකද මේ කරන්න මේ කොළුන්ගහ කපනවා මොකටද කරත්තරෝදාදාන්න ටවසමයාන් කිවවා බොහොමගේ බොහමගේ. ස්සර රන්තයෙනවා කොළො කරත්තරෝධ හදන්න අදයින් ආරයට තවත් සහතකුණා වලහ කිපු එක.ඇ මෙමනුසයක් කියනවනේ ක ස්සර රන්තීනවා කිය මේක යන්න බොරු කතාවක් මේ වෛරේත්ත එක්ක. හැබැයි කිව්වා මේ ඉස්සර කරත්තරෝදධ කොළොංගහින් හද හැදුව පලියට කරත්තේ වටිනාකමේ නෑැකිව්වා එඒහනම් කොහොමද ඉන්නෝ. කරත්වරෝධී අර නිම්වලල්ලට යකඩ දානවා යකට පටම ආන්න ඒ වගේ වලස්හමෙන් නිම්වලල්ල වෙලන්න ඕන කිව්වා කරත්ත වටිනාහමෙන්. කොහොද වහිරෙයි. ඊටවසකුවා මේ බෙල්ලේ ඉඳල තමයික හම ලියගන්න ඕන පටිය වගේ බෙල්ලි ඉඳලා. ඒ වලස්හමෙන් පටි අරගෙන හිමී හිමිට වෙලන්න ඕන කිව්වා. මේ කරත්ත රෝධී වටීට. ඉතකුට ඒ කරත්තු රෝද්ධී වටිනාකම වාසනාව දියුණුව කල්පැත් ඔක්කොම පිහිටනවාක. තින් අර මනුස්්‍යයක් පින් දුන්නා මෙයාන්ට මේ විස්තරය කිව්වේකට. ඊටවසිකෝ වලස් සංහොයා ගන්න කොයිද. ඊටවසිකෝ ඔහේලට මොලයක් නැති හැටි බලනවකෝ. මේ ගහ ඇවිදෙනවාද. මේ ගහ මෙතන තියෙනව ඕන වෙලාව කපාගන්න පුළුවන්. අර මෙතෙඩාපුවාලහා ඒක ගන්ත කලෙන් ගෙන්න්නගෙන නවාකෙව්වා. ඊටුවසකෝ කොහොන් දැන් වලලා ගෙන්න්නනෙ. ඒ වලහගෙන්ම හන්ඩකිව මේ කොළොන් ගහහි කොතනින්ද ක පපන් ඕෝනන්න කියලා ඉතුටුයි වලහ මෙමතෙන් දෙනවා. ඇවිල්ල මෙහෙමයි කියලා අතදික්කනවට ගහපියක්වා බෙල්ලට. ඊට පසය නම් ට වැඩ තිීනවයනවා කියල ගියාර මිනිස්සිටිොක්කොම රංචුවගේහි වලාහට කතා කරද කිවවා අර කොළුම් ගහහි කොත නිද ක පන්න්න ොනේ යූ තවන්සසිලට එකතිෙරන්න දෙනවා කියලා හොන්ද වැඩාත් දෙන්නන් කියලා වලාහ ගෙහි ලාතදික්කනවට බෙල්ලට ගෙ. බදුරජාණන් වහන්සෙව දාන දෙන්නට දෙන්න කොහොමදෙහව පාලිගත්ත හැති. ඉතකොට ඒ මිනිස්සුන්ගෙන් ගමට ඒ ආරංචි ඇවිල්ලා පරම්පරා ගණනාවක්. මිනිසු අතර පැතිරුුණා කරත්තවලට හොඳ කොළුන් ලිය කියලා. කොළොන්ලීයේ නම්වලු වල සමෙන් වෙලන් ඕනි කෙල්ල පැතිරුුණ. ඒ නිසා පිංවත් මහනනේ බොහෝ කාලයක් කොළුංගස් කැපුුව මිනිස්සු පරම්පරා ගානම් පරම්පරා ගානක් වලස්සු මෙැරුවා. මේ පුංචි ප්‍රශ්නයම් මොල් කරගෙන බොහෝ කොළොංගස් නැසුනා. බොහෝ වලස්සු නැසුන. පින්වත් මහනෙන කොළොංගහේ වළහගේ වෛරය කල්පස්ථායි, කල්පි ඉවරෙන කල්ති නෝචවූ. අදට අතු අලස්සු කොළොන්ගස්ස යටටි හන්න කැමති නෑ. කොළොන්ගසයට බුදියගන්න කැමති නෑ. අදටත් කොළොංගස් වල ඉන දෙවිවරු මන්ගේ කොන්ගහයට වලස්වෙනවට කැමැතිනේ. කල්පයක් වෛරතිනු. බුදුරජාන් වහන්සේ වදාලා කවදාවත් වෛරහිතීතියාගෙනින්ඩෙ පා. තෝතුෝ කිය ඇංගිල්ල දික්කරගන බණින්ඩෙපාකවෝ්වා. වාද විවාද කරන්්ඩෙ පාකෙවෝවා. බුදුරජන් වහන්සේ වදාලා එකේ කෙනා බයිනයක එකේ කෙන ඇගිල්ල දික්කර ගන්නේ එක වාදවිවාද කරනයක මේ සැර පරුසෝ සංවාද කරගන්න එක මොනර නැටුමක් වගේ කිව්වා. එක එකක්න දෙපැත්තුරවෙලා පිල් බෙදිල බයින බැනගන්න එක මොනර නැටුන් අටන වගේ කිව්වා ොකක්දේ හැම එක්කිනගම පස්සේලියයේ. එක එකක්ිනගේ අඩුපාරිටි ඔක්කොම එලියටනෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ සාාසනයේ මොනර නැටුන් අටන්න්නෙපාක. කවදාවත් එකනෙක්කනට ඇංගිල දෙදික් කල චෝදනා කරන්න පාකෝ වාද විවාධ කරගන්නඩ පාකවා තරහ වෛර හිතේ තියාගඩ පාකයවා පුංචි වෛරේ එතකොට බලන්ඩ පින්වත්න පුංචිදේ හිතේ ඉතියාගෙන ඒක වෛර හිතේ හට ගන්න ටේ දැන් ඔබගේ ජීවිත දිහත් බලන්න පොඩි දේවාතකයි නුසේක කවුරුදු පහලවක් හිතවත්ව ඉදල තමන්්ඩ කළ උපකාර ඒ මනුසයකින් වචනයක් මිස්විච්ච ගමන් අමතකෙනවා. කෙලිහි ගුණ නැත්තටම නැති වෙනවා. නැතිවෙලා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මෙහෙම කිව්ව කෙල එනවා. මේ වයිරට ගුඩක් බලපාන කෙහි ගුණ නැති බව. වලහට කෙලෙහි ගුණ තිබ්බනවා ිචරකාල මේ ගහයට ලැක්්ගා නෙව කියලා. ඉතින් ඒ නිසා මේ විදිහට පින්වත්න තරහ වෛරණං හිතීතියාගන්න හොදනෑ. දැ ඒකට මෙහෙම ලෝක ලාමක සත්වයෙන්න්න. ඒ ලාමක සත්ත්වයාගේ හිතේ වෛර පීටනු උතුන් සත්වයන්න උතුම් පුද්ගලයක් හිතේ කෙලේ ගුණ පීහිටනු. එදවට එයාට පුංචි උපකාරයක් කලත් මතකයි උතුන් කෙනාට ලාමග කෙනාට මොකද වෙන්නේ පංචි අගගුණේ මතකයි උබේදා මට මෙහෙම කිව්වා කියෙන. උබේදා මට මෙහෙම කිව්වා කලේක මතකයි. ඉතිං ඒ නිසා මතගතියාගන්න තමන් උතුම් කෙනෙක්්ද හීන කෙනෙක්ද්ද කියවා. නිසා කවදාවත් ඔබ උතුම් කෙනෙක් වෙන්න කැමතිනම් මේ ධර්මට සුදුසිෙක්ක වෙන්න කැමතිනම්. මේ බුද්ධ සාාසනය පිහිට ලබාගණ්ඩ කැමති කෙනෙක් නම් වෛර තරහ කොරෝධ හිතීතියා ගන්ටි පහා.